8100. Holy shit. What are you doing? Walt White House. No, you clearly don't know who you're talking to, so let me clue you in. I am not in danger, Skyler. I am the danger. I'm not in danger. I am the danger. අදයන්නේ අපි හැමෝගේම විරුව හොයාගෙන කවුද විරුව හයිසෙන්බර්ග් කාර අලුත් කාර එක අලුත් කාර එකක් ගත්තා ඒක අම්ම ඒක තමයි වෝල්ට් වයිඩ්ගේ WhatsApp YouTube අර මම ඇවිල්ලා ඉන්නේ ගොඩක් හැමෝගේම නෙමෙයි දන්න කට්ටියගේ ආ සම ඇක්ටර් කෙනෙක්ගේ චයිල්ඩ්හුඩ් හෝම් එකට. එතන කවුද ඇක්ටර්? වෝල්ට වයිට්, හයිසෙන්බර්ග්. අත්‍තරම රියල් නම දැනගත්තේ අද උදේ. මට මේක එන්න ඕන කියලා හිතාගුවට පස්සේ මම සර්ච් කරා. නම බ්‍රයන්. බ්‍රයන් ෆුල් නම මතක නැහැ මට. ඒතරමට අපි නම චරිතෙත් එක්ක සෙට් වෙලා තියෙන්නේ හයිසෙන්බර්ග් and වෝල්ට වයිට්. අපේ විරුවා. ඒක කොච්චර දුෂ්ට චරිතයක් වුණත් අපි චරිත ආදරය කරන්නේ ඒ තරම් හොඳට රඟපාපින්ද. එතන වෝල්ට වයිට්ගේ ගම තමයි මේක. මේක තමයි වෝල්ට වයිට්ගේ ගම. රයිට්? ඉතින් වෝල්ට් වයිට් ජීවත් වෙන ගෙදර තියෙන්නේ මෙතනම් තව අඩි 5ක් වගේ ඉස්සරහින් තියෙන්නේ. ඉතින් අපි යන්නේ බලන්න වෝල්ට් වයිට්ගේ ගෙදර හයිසෙන්බර්ග්ගේ. මම නම් ඊළඟ රික්වෙස්ට් එක මොකක්ද කියලා ඊළඟ රික්වෙස්ට් එක තමයි බ්‍රේකින් බෑඩ් මූවි ලොකේෂන්. බ්‍රේකින් බෑඩ් මූවි ලොකේෂන් තියෙන්නේ නිව් මෙක්සිකෝ. මම ඉන්න තැන ඉඳන් හැතැම්ම 1500 කට දුරින් තියෙන්නේ. හැබැයි බ්‍රේකින් බෑඩ් එකේ ට්‍රක් එක නම් තියෙන්නේ මේ ළඟ. මෙත් ලැබ් එක. මෙත් ලැබ් එක වාන් යන්න පුළුවන් අපිට. ඒක තියෙන්නේ පැරමවුන්ට් ස්ටුඩියෝ හොලිවුඩ් වල. හැබැයි බ්‍රේකින් බෑඩ් මූවි ලොකේෂන් තියෙන්නේ හැතැම්ම 1500 කට දුරින්. ඉතින් මම දැන් ඉන්නේ වෝල්ට් වයිට්ගේ හවුස් නේබර්හුඩ් එකේ පොඩි කාලේ. වෝල්ට් වයිට් ඉපදිලා තියෙන්නේ හොලිවුඩ් වල. ඇමරිකාවේ හොලිවුඩ් සිටි එක. හොලිවුඩ් වල මෙතන දැන් හැතැම්ම 12ක් වගේ තමයි හොලිවුඩ් වල තියෙන්නේ. හැබැයි හොලිවුඩ් ඉපදුණාට ජීවත් වෙලා හොලිවුඩ් එකට හේතුව වියදම් වැඩිකම. ඉතින් වෝල්ට් වයිට්ගේ තාත්තත් ෆේල් ඇක්ටර් කෙනෙක්. සක්සස් වෙන්න බැරි වෙච්ච, සාර්ථක වෙන්න බැරි වෙච්ච, රයිට්? ඉතින් මේ මේක තමයි මෙතන ගත්ත පොපියුලර් ෆොටෝ එකක් වෝල්ට් වයිට්ගේ ගේ ඉස්සරහා ගත්ත පොඩි කාලේ. එතකොට අර ඔය වෝල් එක අර තියෙන මම ફોકસ කරන්න මේ අර වෝල් එක ඒක තමයි තියෙන්නේ. මේ අර ගස් තුනක් එක තියෙන එක ફોકસ කරලා මම GoPro එකේ මම රෙකෝඩ් කරන්නේ. එතන ගත්ත ફોટો තුනක් තියෙනවා. එතකොට මේ තියෙන තාත්තත් එක ගත්තා, නංගිත් එක්ක ඒකත් අර වෝල් එක ළඟ අරන් තියෙන පොඩි කාලේ. ශ්‍රී ලංකාවේ මේ ප්‍රයිවට් ප්‍රොපර්ටි එකකින්ද යන්න බෑ. මේ තියෙන පාකේ පාකේ දැන් අපි යනවා. මේක තමයි වෝල්ට් වයිට්ගේ ගෙදර. මෙතන ඇඩිලා ඉන්න බෑ. ප්‍රයිවට් ප්‍රොපර්ටි එකකින්ද රෙකෝඩ් කරන්න තියෙනවද නැහැ තියෙන්නේ. අර බිත්ති ගාව. මේක අරන් තියෙන්නේ. හරිද? එතන මේ කරන් තියෙනෙත් ඒ බිට් එක. දැන් මම යනවා ඊස්මේ ෆොටෝ එකකට පබ්ලික් පාර්ක් එකක් ගාවට යනවා. ඊට පස්සේ යනවා වෝල්ට් වයිට්ගේ හයිස්කෝල් එකට. හයිස්කෝල් එක කියන්නේ වෝල්ට් වයිට් ග්‍රැජුවේට් වෙච්ච හයිස්කෝල් එකට. මම ඉතින් ගහන්න වෝල්ට් වයිට් කියලා කියන්න නැත්නම් හයිසෙන්බර්ග් කියන්න. බ්‍රයන් ක්‍රැන්ස්ට නමතක ඉන්නවක් මට. රයිට්. අවුරුදු 25 කල් ඉඳලා තියෙන කැනෝගා පාර්ක් කැලිෆෝනියා. මේක දුප්පත් කියන්නේ දුප්පත් නේ මේක මධ්‍යම පාන්ති කියන සිටි එකක්. හොලිවුඩ් වල හොලිවුඩ් වල ඉපදෙනවාට ඉපදෙලා තියෙන හොලිවුඩ් වල නේද හොලිවුඩ් වල ඉපදෙනවාට ජීවත් වෙන්න අමාරු නේ මෙහෙට කනවා පාවක් කරලා ඉතින කැලිෆෝනියා වලට දැන් යන්නේ අර පබ්ලික් පාර්ක් එක ළඟට වෝල්ට් වයිට්ගේ ෆේමස් ෆොටෝ එකක් තියෙන එක ගත්තා මේක තමයි පබ්ලික් පාර්ක් එක මට ඒක මැච් කරන්න පුළුවන් ඉතින් දන්නවා මේ ෆොටෝ එක මැච් කරන්න බැරි මේක දැන් ගොඩක් මේ ළඟදී මම දැක්ක මම ඉතින් යද්දි මේක සම්පූර්ණයෙන් රිමෝඩල් කරා රිමෝඩලින් කරා එතන මට දැන් බයින්නත් වෙලාවකුත් නැහැ මෙතන පාකේ වෙන්නේ නැහැ මෙතන තමයි මේක තමයි අර ෆේමස් ෆොටෝ එක ගත්ත පබ්ලික් පාර්ක් එක මම ෆොටෝ එකක් ගැට් කරන්නම් වෝල්ට් වයිට්ගේ යාගේ සිස්ටර්ත් එක්ක එයාගේ නංගි හරි අක්කා හරි ඒකේ නංගි දෙක අක්කා කියලා විස්තරය දාලා ඔම එක තමයි පබ්ලික් පාර්ක් එක වෝල්ට් වයිට් පොඩි කාලේ සෙල්ලම් කරපු එක මේක ඇතුලේ කොහේ තැනක තියෙන ලොකේෂන් එක මට ඒකට දැන් යන්න වෙලාවක් නැහැ මේක තමයි පාර්ක් එක මම පාර්ක් එක හොයාගත්තා නෙක්ස්ට් එක තමයි ස්කූල් එක හයි ස්කූල් එක මේ ලොකේෂන් තුනම තියෙන්නේ හැතැම්ම තුනක් වගේ ඇතුලේ තමයි ළඟපාර තමයි තියෙන්නේ රයිට් මම දැන් ඇවිල්ලා ඉන්නේ වෝල්ට් වයිට්ගේ වෝල්ට් වයිට්ගේ එහෙම නැත්නම් බ්‍රයන් ක්‍රැන්ස්ටන්ගේ එහෙම නැත්නම් හයිස්කෝල්
හයිසන්බර්ග් හයි ස්කූල් එක තමයි කනගාටුවක් හයි ස්කූල් එක මේකේ නෝටබල් කට්ටිය ගොඩක් ඉන්නවා ගොඩක් පොපියුලර් තියෙන මෙයා තමයි මේකේ යුඑෆ්සී ෆයිටර්ලා ගොඩක් ඇක්ටර්ලා හොලි ගොඩක් ඉන්නවා ඒත් මම අර ફોකස් කරන්නේ කනගාටුවක් හයි ස්කූල් එකේ මේන් ඇක්ටර් කවුද හයිසන්බර්ග් නොත් වෝල්ටර් වයිට් ෆනි ස්ටෝරියක් තියෙනවා කියන්න වෝල්ටර් වයිට් හයිසන්බර්ග් එහෙම නැත්නම් අපේ ඇක්ටර් ඇත්තටම සීරියස් ලයිෆ් එකෙත් ඉස්කෝලේ හිටපු හොඳම සයන්ස් කෙමිස්ට්‍රි කියන්නේ කෙමිස්ට්‍රි රසායන විද්‍යාව දක්ෂම ගුරු මෙගෝලෙක් ඒ ගෝලයා තමයි ඇක්ටර් කියන්නේ මේ ඒකත් එක මම හිතන්නේ ඒකත් එක හේතුවක් වුණා නම් ක්වොලිෆයිඩ් වෙන්න මේ චරිතයට කොහොම හරි මේකේ තමයි හයි ස්කූල් එකේ ගත්ත ෆේමස් ෆොටෝ ගොඩක් තියෙනවා ඉස්සරහ ගත්ත ෆොටෝ මම ඒ ටික ඇඩ් කරනවා වීඩියෝ එකට මේක තමයි දර වෝල්ටර් වයිට් ගේ හයි ස්කූල් එකේ කනගාටුවක් කැලිෆෝනියා එතකොට දැන් මේකේ එයා හොඳ දක්ෂ කෙමිස්ට්‍රි ගුරුවරයෙක් ඒ කියන්නේ කෙමිස්ට්‍රි කියන්නේ මොනවද මේ රසායන විද්‍යාව ගුරුවරයෙක් මේ ගෝලෙක් මේ ස්ටුඩන්ට් කෙනෙක් වෝල්ටර් වයිට් කනගාටුවක් හයි ස්කූල් එකෙන් තමයි 1973 දන්නවා 73 අවුරුදු රින් ඇන් අවුට් බර්ගර් එකක් තියෙනවා සුවඳේ බෑ මේ සුවඳ එතකොට මේ රයිට් මේක තමයි ෆුල් ස්ටෝරි එක වෝල්ටර් වයිට් ගේ කනගාටුවක් හයි ස්කූල් එක. එතකොට වෝල්ටර් වයිට් කියන්නේ පොඩි කාලේ හොඳ කට්ටක් ආපු කොල්ලෙක් මේ ගොඩක් සිකියුරිටි ජොබ් සාමාන්‍ය ජොබ් ගොඩක් කරලා තියෙනවා හයිසන්බර්ග් මේ ඇක්ටර් කෙනෙක් විදිහට සක්සස් වෙනකල් දැන් නම් හොලිවුඩ් රින් ටොප් ටොප් කියන්නේ ෆස්ට් ක්ලාස් ඇක්ටර් කෙනෙක් වැඩියම හම්බ කරන ඇක්ටර් කෙනෙක් තමයි හොලිවුඩ් රින් දැන් එතකොට මේක තමයි සම්පූර්ණ ස්ටෝරි එක වෝල්ටර් වයිට් ගේ කොලෙජ් එක මේ පොටේ කරන් තියෙන්නේ 1973 අවුරුද්දේ මෙන්න මෙතන පොටේ කරන් තියෙන්නේ කනගාටුවක් කැලිෆෝනියා හයි ස්කූල් එකේ මේ ඉන්නේ වෝල්ටර් වයිට් මැද ඉන්නේ එතන තව පොටෝ එකක් තියෙන මේ තියෙන තරණ කාලේ ගත්ත පොටෝ එකක් මේ තියෙන ස්කූලේ ෆුල් ස්ටුඩන්ට් ලිස්ට් එකෙත් එයා ඉන්නවා මේ 1973 අවුරුද්දේ ස්කූලේ ළමයි ලිස්ට් එක මේන් ළමයි පොටෝ ලිස්ට් එක දිනවා එතන මේ තියෙන මෙතන ෆ්‍රන්ට් එකේ ගත්ත පොටෝ එකක් මේ ගස් දෙක ළඟ මෙතන ගත්ත පොටෝ එකක් තමයි මේ තියෙන්නේ එතන මේ තියෙන ගේගා ගත්ත පොටෝ එක මේක මේ මේකත් හයි ස්කූල් එක ඉස්සරහ ගත්ත පොටෝ එකක් මෙතනන් ගත්ත පොටෝ එකක් කනගාටුවක් කැලිෆෝනියා වෝල්ටර් වයිට් හයිසන්බර්ග් රයිට් එතකොට 1 2 මෙතන හොලිවුඩ් වල රයිට් මේක තමයි සම්පූර්ණ ස්ටෝරි එක වෝල්ටර් වයිට් ගේ මම ස්කූල් එකට ගියා ගෙදරට ගියා පබ්ලික් පාර්ක් එකට ගියා that's it Heisenberg මේ ස්ප්‍රින් බ්‍රේක් එක ලස්සන කොහමද තව සතියක් විතර යනකොට මේක ඔක්කොම ඉවරයි මේක තමයි එතකොට ෆුල් ස්ටෝරි එක වෝල්ටර් වයිට් හයිසන්බර්ග් හයි ස්කූල් කනගාටුවක් කැලිෆෝනියා USA right so that's it for today in and out එකක් තියෙනවා let's go in and out see you soon